ඉලක්කයක් ලැබූ තැන අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වීම අවසානයේ ජයග්‍රහණයක් ගෙන දෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. ඒත් ජීවිත අභියෝග තියාගෙන ජීවිත සටනට මුහුණ දීම නම් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. අත්හරින තැන් ඔව් ඔබේ ජීවිතය ඕන තරම් මගහැරුණු තැන් ඔව් ඕන තරම් මැදි. ඒත් අත්හරින්න දාහක් හේතු තියෙද්දී දේවල් අත් නොහරිනව නම් එතන තියෙන්නේ ජයග්‍රහණයම විතරයි. ඔබ හිතාවි මමත් ජීවිත අභියෝග තියාගෙන සටන් කළ කෙනෙක්. හැබැයි මම පෙරදුනා කියලා නැහැ. ඔබ කවදාවත් පරදීනේ නැහැ. මොකද ජය පරාජය තීරණය වෙන්නේ ඔබේ ඔය උත්සාහයත් එක්ක. පහුගිය දිනවල ආරම්භ වුණ පැරා ඔලිම්පික් තරගය ආබාධිත පිරිස් වෙනුවෙන් වෙන් කළ ලෝක ක්‍රීඩා සංග්‍රාමය. ඔබ දැක්කද අත්පා අහිමි වුණ මිනිස්සු ගොඩක් ආබාධිත ජීවත් වුණ මිනිස්සු. හැබැයි ඔබ දකින්න ඕනම දේ ඒ අහිමි වීම නෙවෙයි. අහිමි වීම හිමි වීමක් කරගත්තු දක්ෂතාවය උත්සාහය. කොච්චර අත්හරින්න හේතු තියෙනවද? ඒත් බලන්න ඉලක්කයට පන්දු යොමු කරන හැටි. මහා දිය කඳක් දෙබෑ කරමින් පීනා යන හැටි. ජීවිතය ගත කරන අපි හැමෝටම තියෙන්න ඕනේ මේ වගේ උත්සාහයක්. අමතක කරන්න බෑ අපේ රටේ ක්‍රීඩකයා පැරාලිම්පික් තරගයකදී අපේ රටට ලැබුණු පළමු රන් පදක්කම. එදා ඒ රන් පදක්කමත් එක්ක ලෝකයේම ඇස අපේ රටට යොමු වුණා. ශ්‍රී ලංකා මාතා ජාතික කීය ලෝකයේම පැතිරුණා. ඔහු ලෝක වාර්තාවක් අපේ රටේ ඉදිරියෙන් තැබුවා. විශේෂත්වය ඔහු රට වෙනුවෙන් සටන් වැතුණු වීරෝතාර රණවිරුවෙක්. 2008 දී වෙඩි ප්‍රහාරයට ලක්ව ඔහුගේ වම්මත ආබාධිත තත්ත්වයට පත්වෙනවා. ඔහු ජයග්‍රාහකයෙක්. රන් පදක්කම කරපැලඳු පමණින් නෙවෙයි, ලෝක වාර්තා තැබූ පමණින් නෙවෙයි, ජීවිත අභියෝගෙක සටන් කළ නිසා. මිනිස්සුන්ට තමයි බාධකෙන් ජීවිතේ ඉස්සරහට යන්න බෑ කියලා කී දෙනෙක් ආපස්සට අඩිය තියනවද? ඒත් මේ දර්ශන, මේ සටහන් ඔබට කියලා දේවි ජීවිත අභියෝගයක සටන් කරන හැටි, ජීවිතයත් නොහරින හැටි, සැබෑ ජයග්‍රහණය කියන්නේ මොකක්ද කියන එක. ඉතින් තාමත් ඔබ නොලැබුණු දේවල් ගැන හිතනවද? ඒ දේවල් ගැන පසුතැවෙනවද? මේ කතා කරන්නේ ඔබට. නැගිටින්න, බිඳුණු වැටුණු වෙන්නුණු තැන්වලින්ම නැගිටින්න. කලින් කිව්වා වගේම රත්තරන් කරපලඳින්න ඕනේ නැහැ. ඒත් ඔබ තමයි ජයග්‍රාහකයා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.